වසර 2000 ගණනකට වඩා පැරණි හුරුළු පෙත්තාගල අද්භූත විල. ඉතින් දැන් ඉන්නේ ඒ එක් ස්ථානයක, ඒ චෛත්‍ය ස්ථානයක අපි ඉන්නේ. චෛත්‍ය මේ වගේ හතක් තිබිලා තියෙනවා කියලා අපේ නායක හඳුරු අපිට දේශනා කරනවා. ඔබ නොච්චියාගමට ආවොත් ලිඳවැවෙන් හැරිලා උතුරු පියංගල රජමහා විහාරයට එන්න පුළුවන්. කටබහ වරද්ද ගන්න එපා. මෙහි තියෙන කිසිම දෙයකට අත තබන්න යන්න එපා. අනවසරයෙන් බලාගෙනයි. ආයුබෝවන්. අවසර නායක හමුදුරනි, මේ ඉන්නේ අපේ අනුරාධපුරයේ පඤ්ඤාරතන නායක හමුදුරුව. අපි දැන් මේ තියන්නේ පුරාණ රජමහා විහාරය. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂයේ ආරම්භයේ ආරම්භ කාලයේම මහතිය රජුගේ කාලේ. රජුගේ තමයි මේක හදලා මේ පන්සල හදලා මෙමුතලේ ඉති ධම්මදින මහ රහතන් ධම්මදින මහ රහතන් වහන්සේ ඇතුළු මහින්දාගමනය සමගම මෙමුතලේ ඒ වෙනුවෙන් चैत्य युगे विविध आश्रम විශේෂයෙන්ම කවුරු හරි උමනායක එන්න ඕනේ මේ ස්ථානයේ ස්ථානයක බලා ගන්නවා. දැන් ඔබ වහන්සේ කියනවා දේශනා කළ ආකාරයට මොන රජතුමාද මේක නිර්මාණය කරලා තියෙන මුල් වරට පළවෙනි භාතිය පළවෙනි භාතිය රජතුමා. ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂයේ ආරම්භයත් සමන භාතික භාතිය රජුගේ කියන භාතිකා බය කියලා කියනවා. භාතිකා බය. ඔව්. හෙළවංශයේ තියෙන රජතුමා. හෙළවංශයේ බලන්නකොට රාජාවලියේ තියෙන රාජාවලියේ බලන්නකොට බාහිර රජුගෙන කොහෙලා බලන්න කාලේ ඇවිල්ලා. ඉතින් අපි හෙළය විදියට පැරණි දේවල් වනවනා ඉන්නවට වඩා අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ කියන ආකාරයට දේශනා කරන ආකාරයට මේ පෙතියන් ගොඩ පුතුරු පියංගල රජ මහසාරය බුරු පෙත්තාට ඒක ඔය ඒක නිදාන කාලේ පස්සේ දාගත්තම ගලව පිටික නන්දා इतिहास පියංගල කියලා කියන්නේ විහාරයේ තියෙන විහාර ගලෙන් කැඩලා ආව පියනකින් වැහුවා. ගලෙන් කැඩලා ආපු පියනකින් වැහුණා වගේ. ඒක තියෙන හොඳට බලන්න විහාරය එහා පැත්තේ. මේ විහාරේ ගලයි එහා පැත්තේ ගලයි අතර ඒ ධාරේ මොනවද තියෙන්නේ? ආ අර නිදුලවිලා පියවිලාවිලා මේක වැහිලා තියෙනවා පියන. මේක උතුරේ ජනසම් නේද පියන් තමයි තියෙන පියන්. दवास अभी
දුරට මේ ස්ථානයේ ආරක්ෂා කරමින් මේ සබදාහමේ රැකවරණය සමගම මිනිසුන්ට යහපත් මාර්ගයන්ද වෝමනා කරන ගුණදහම් නැනදහම් ලබා දෙන්නට තව තවත් දුරට යෝධ බල යෝධ ශක්තිය වීරය දීර්ඝායුෂ නිරෝගීකම ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා අපේ හාමුදුරනේ. ඒ වගේම මේ ස්ථානය ආරක්ෂා කරන්නා වූ බෛර දේවතාන් වහන්සේලා දෙනමටත් බොහොම ආදරයෙන් ගෞරවයෙන් හිසනම ආචාර කරනවා. ඔබ දෙපළගෙත් ඒ සියලුම ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් සිද්ධ වෙලා කරන්නා වූ ප්‍රාර්ථනීය බෝධිකින් කවදා හෝ නිවන් දකින්නත් අවස්ථාව ලැබෙව කියලා අපි ප්‍රාර්ථනා කරනවා බෞද්ධයෙදී. එහෙනම් බොහොම උරුළු පෙත්තාගල නැත්තම් උතුරු පියංගල රජමහ විහාරයෙන් උන්න අපි සමු ගන්නවා. මෙවැනි භූමි භාගයක් ලංකාව තුල තිබීමත් අප
ලාංකිකයන් විසින් ආඩම්බර යුතු කාරණයක්. තවත් බොහෝ දෑ ඔබට කියන්නට ඉතුරු කරලා මං අදට සමු ගන්නවා. කොටස් වශයෙන් මේ ස්ථානයේ තියෙන ඖෂධීය වැදගත්කම, ගුහා චිත්‍ර, ඒ වගේම මේ පොකුණේ තියෙන පොකුණු පිළිබඳව, සාහිත්‍ය පිළිබඳව, විවිධ දෑ පිළිබඳව මේ ඉන්න ආරච්චි මහත්තයත් එක්ක එකතු වෙලා අපි ගෙනනවා. එතකන් බලාපොරොත්තුෙන් ඉන්න. ඔබ මාව subscribe කරොත් තමයි මගේ හරි මන් දෙන්න channel එක වඩා වඩාත් ඔබ අතරට එන්නේ. සාර වෙලා තියෙනවා නේද? ලයිව් මඩ දෙකම සරුසාරේ බලබරේ. ඒ වගේ කවි ලියලා තියෙනවා මේ වගේ පුදු දේවල්. ඉන්නේන්න. සමහරව බොහොම බයයි. ආ එන්න. ඊළඟ වීඩියෝ වෙන්. ඉතාලම වටිනා. චිත්‍ර ගැන ඒ වගේම තවත් වටිනා බොහෝ දෑ ගැන මෙහි ඇති කියන්න බලාපොරොත්තු වෙනවා. සමු ගන්නවා බොහොම වඩා. එහෙමනම් ගිහින් එන්නම්. අනිවාර්යෙන්ම අපිත් එක්ක එකතු වෙන්න. මේ තියෙන්නේ නියඳ සාක. ඇතිතරම් ඖෂධ තියෙනවා.